එදිනදා ජීවිතයේදී අපිට බොරු කියන්න වෙන අවස්ථා උදා වෙලාම නැත. එහෙම තැන්වලදී මේ ලෝකේ නැති බොරු කියලා නැත. බොරුවට එහෙම නැත්නම් මුසාව කියන්නේ අද කාලේ මිනිසුන්ගේ 99.9%ක් වගේ පාවිච්චි කරන දෙයක්. ඒ ආයුධයක් විදියටත්, ජීවිකාව විදියටත්, උදව්වක් විදියටත් වගේ විවිධාකාර විදිවලට මිනිස්සු තම තමන්ගේ ජීවිතයට ගන්නවා. බොරු කියන මිනිස්සු අතර ප්‍රධානතම ඉන්නේ කොටස් දෙකයි. ඒ තමයි නොකියම් බැරි තැන්වලදී විතර බොරු කියන මිනිස්සු සහ බොරු කියන්න අබ්බැහි වෙලා ඉන්න මිනිස්සු. මේ අතරින් අද සමාජයේ නම් බහුලවම අපිට හමුවන්නේ බොරු කියන්න අබ්බැහුණු මිනිස්සු. මොකද තමන්ගේ ජීවිකාව බොරු වලින් ගොඩනගා ගන්න එකෙන් තමයි අද වෙනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. බොහොම බොරු කීමට අබ්බැහි වීම කියන්නේ එක් වරක් කළ පසු එයින් යමක් ලබා ගත් පසු ලේසින් නවත්තා ගන්නට බැරි තරමේ අබ්බැහියක් බව නම් ඔබ මතක තබා ගත යුතු දෙයක්. මොකද සාමාන්‍යයෙන් මේ බොරු කීමට අබ්බැහි වීම කියන තත්ත්වය ඇති වෙන්නේ තමන් කුඩා කාලයේදීමයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 10 පමණ සිට මේ තත්ත්වය අබ්බැහි වීමක් ලෙස දරුවෝ තුළ වැඩෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදියට ඔහුගේ ඇයි විශාල වශයෙන් බොරු කියන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවල පාසල එක එක දේවල් වලට ගුරුවරුන් නියම කළ බව කියමින් මුදල් ගෙදරින් ඉල්ලාගෙන යෑම වැනි තැන්වලදී ආරම්භ වන මෙය පහු කාලීනව ඕනම දෙයක් ලබා ගැනීම වෙනුවෙන් බොරු කීමට ඕන් පටන් ගන්නවා. ඒ වයසේදී මේ තත්ත්වය දැනගෙන ඒ සාමාන්‍ය දරුවන්ගේ වැරදි ඉවත දමන ආකාරයෙන්ම ඉවත දැමුවොත් අනිවාර්යයෙන්ම ඔහුගේ ඇය සොරකමට පෙළඹෙනවට ඉතා වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මෙවැනි තැන්වල දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා අපි හොඳින් අවධානය ලබා දී කටයුතු කළ යුතුයි. මන්ද මෙවැනි අබ්බැහිවීම් පහු කාලීනව අපරාධකරුවෙක් ලෙස ඔන්න මේ ලෝකෙට දායද කිරීමට ඉතාවෙන් ඉඩක් තිබෙන නිසා මුල් කාලයේදී බොරු කීමට අබ්බැහි වන අය තුළ මේ බොරු හසුවේදෝ යන වර්ධකාරී හැඟීම තිබුණා. එම බොරු මගින් ඔවුන්ට යම් යම් දේ අත්පත් කර ගැනීමට හැකිවීමෙන් හෝ ඔවුන් බලාපොරොත්තු නොව මට්ටමේ දේවල් ඔවුන්ට කර ගැනීමට හැකිවෙති. අනිවාර්යයෙන්ම ඔවුන් තුළ තිබෙන ඒ බොරු හසුවේ දැනෙන බය හෝ එම බොරු හසුවීමෙන් ඔවුන් ලැජ්ජාවකට හෝ අවනම්බුවක් සිදුවේ කියන ලැජ්ජාව ගැතිය සම්පූර්ණයෙන්ම නැති වී ඔවුන්ෙන් බොරුවෙන් ගොඩනගා ගන්න දේවල් හෝ බොරුව මත ඉතාම සුවපහසු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඔවුන්ට බොරුවෙන් තොර ජීවිතයක් ලබා ගැනීමට ගත කිරීමට හෝ එවැනි ජීවිතයක් ගැන සිතීමට පවා නොහැකි මට්ටමේ තත්ත්වයක් අබ්බැහියක් ඇතිවීමේ ඉතා වැඩි ඉඩක් පවතිනවා. ඇත්තටම පුද්ගලෙක්ට මෙසේ වන්නේ ඇයි කියන ගැටලුව දැන් අනිවාර්යෙන් ඔබ තුළ තියෙනවා. ඔබ දන්නවා වුණාට සාමාන්‍ය මිනිස පුද්ගලයෙක් කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධ තත්ත්වයක්. මේ සිංහලෙන් ව්‍යාධික මුසාවාද ලෙස ඉංග්‍රීසියෙන් pathological line ලෙස මනෝවිද්‍යාවේ දක්වන අතර මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කරගන්නේ 1891 දී ඇන්ටන් ඩෙල්බ්‍රුක් නම් මනෝවෛද්‍යවරයායි. සාමාන්‍යයෙන් මෙහිදී සිදුවන්නේ කිසිදු දෙයකට එකිනෙකට සම්බන්ධ නැති මනක් කල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පැවසීමයි. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින්ම දැන සිට හැකිසේම සමහර අවස්ථාවලදී ඒසේ නොදැනී දෙන්නට පුළුවන්. ඒසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසා. මේ එසේ වන්නේ pathological line තත්ත්වයේ දරුව අතර හැරෙන අවස්ථාවකදී. ව්‍යාධික මුසාවාදයේ බොහෝ විට හටගන්නේ වයස අවුරුදු 16ක් 18ක් වැනි නව යෞවන කාලයේදී. කාන්තා පිරිමි දෙපිරිසටම හටගත හැකි මේ මානසික ආබාධය ඇතැම් අවස්ථාවලදී වෙනත් කායික රෝගීක ලක්ෂණක් ලෙසින්ද හට ගැනීමට ඉඩ තියෙනවා. අපස්මාරය, හිසට තදබල පහරක් වැදීම හෝ අනතුරක් සිදුවීම, මොළයට හානි වීම, මොළය ඇතිවන ආසාදන වැනි තත්ත්වයන් මීට උදාහරණ වෙනවා. ව්‍යාධික මුසාවාදයේ තත්ත්වය හටගන්නේ එවැනි රෝගයකදී පසු කාලීනව ඇතිවන සංකූලතාවයන් ලෙසින්. මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අසත්‍ය පැවසීමේ අවකාශය වැඩි. නමුත් කලාතුරකින් එම පවසන දේවල් වල සත්‍ය ඡායා මාත්‍රයක් තිබිය හැකියි. ඒ කෙසේ වුවද බොහෝ විට මෙසේ පවසන්නේ රෝගියා විසින් සිතින් මවා ගන්නා ලද දේවල්. එෙහිදී අනෙක් අයගෙන් මීට යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ නම් රෝගියා තමන් පවසන දෙයට තව තවත් බොරු කතා විස්තර කරන්න පෙළඹෙනවා. අද සමාජයේ මෙවැනි අය ආධ්‍යාත්මික නායකයන් ලෙස සැලකමින් අනුගාමිකයන් එකතු වන අවස්ථා තිබෙනවා. ඒ වුන් කියන බොරු විශ්වාස කිරීම නිසායි. ඕනෑම බොරුවක් පසු කලෙක හෙළිවීම සාමාන්‍ය සංසිද්ධියක්. මේ අනුව තමන් කියන බොරුවද හෙළි වී ලැජ්ජාවට පත්වන්නට සිදුව විට ටික කලක් මේ රෝගී නිහඬ වීඳින්නට පටන් ගන්නවා. නමුත් ඉන්පසු නැවතත් පෙර ලෙසම බොරු කියන්නට බොහෝ දුරට පෙළඹෙනවා. ඉහත කී පරිදි මේ රෝගීන් බොරු කියන්නට පෙළඹෙන්නේ ලාභයක් හෝ වාසියක් තකා නොව ඔවුන් විසින් බොරු කීම තුළින් ආශ්වාදයක් ලබන නිසායි. මේ මානසික ආබාධය බෙහෙවින් සමාන තවත් මානසික ආබාධයක් තියෙනවා. ඒ ව්‍යාජ මතක ආබාධයයි. මේ අය තමන් සිතේ මවාගත් දේවල් සත්‍ය බවට 100%ක්ම විශ්වාස කරනවා. ඒ අනුව ඒවා සත්‍ය ලෙසට අනෙක් අයට පවසන්නට පෙළඹෙනවා. එසේ වන්නේ එවැනි දෙයක් සත්‍ය වශයෙන්ම සිදු වූ බවට මතකයක් ඔවුන්ගේ මතකයේ තුල තිබෙන නිසායි. නමුත් ඒ ව්‍යාජ මතකයක්. බව රෝගියා දන්නේ නැහැ. මේ සාමාන්‍ය පුද්ගලෙක් ඇතිවන්නේ ඔහුගේ තිබෙන පෞරුෂත්වයේ විවිධ උනතාවන් නිසායි. බොහෝ විට එවැනි පෞරුෂ දුර්වලතා ඇති අය තුළ ව්‍යාධික මුසාවාදයේ රෝග තත්ත්වය අපිට බහුලව දකින්න පුළුවන්. සමාජ විරෝධී පෞරුෂත්වය ඇති අයගේද මෙම රෝග තත්ත්වය හට ගැනීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා. මේ තත්ත්ව සියල්ලම මනෝ චිකිත්සක
ධර්මගේ සුව කළ හැකිවත් මම කලින් සඳහන් කළ ආකාරයට මෙන්න තත්වලින් පෙළෙන රෝගීන් තමන්ගේ බොරුවට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඇතිවීම නිසා හෝ ඔහු ඇගේ මනසට දැනෙන ඇත්තට අනික අභියෝග කරනවා කියන අදහස නිසා ඔවුන් බොහෝ විට ආවේගශීලීව හැසිරීමට පටන් ගන්නවා මේ සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා එවැනි හැසිරීම නිසා ඔවුන්ට හෝ අනෙක් අයට විය හැකි හානිය වැඩි නිසා එවැනි තත්ත්වයක සිටින රෝගීන් නම් අනිවාර්යයෙන්ම ආශිත ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත් එවැනි ප්‍රතිකාර මගින් අපට උණුසුම් කර ගැනීම පැහැදිලි හැකියාවක් තියෙනවා